Adiam Rae Hukien Bhutayo. The Who talking of the Medium Night Booth. මේ බලන්න ડોક્ટર මැට්සන් අපූරු ප්‍රවෘත්තියක් තියෙනවාද පත්තරේ අනේ මේ ඔය පත්තරවල හැමදාම තියෙන්නේ එකම දේවජන් එක්ක ගියයි පොළු ගසින් ඇදවැටුණු අතදරු ප්‍රියා පොළොන් විසින් නැසි එහෙම නැත්නම් ගියයි බිරිඳගේ පහපාරින් අලියන් සැමියා මරුට ඉරුඟු පිටිමිල පහත ගියෝ යයි කියමින් ගුල්ලෝ මැසිවිලි නගති සමුපාකාරයේ තිබූ අවසන් හුම්බල කඩ ගැයෙල්ලද ඊයේ රාත්‍රියේ අතුරුදහන් යයි ඒ විකාර කියවන්නේ නැතුව මෙන්න මේ පත්‍රයේ දිහා බලනවා මැට්සන් මේ ලිපිය කියවලා බලනවා සසෙක්ස් ප්‍රාන්තේ ගම්වාසීන් බියවත්වන භූතයින්ගේ ඌහඩ භූතය ඌ කියනවා කියන්නේ මේ සසෙක්ස් ප්‍රාන්තේ ඔබ මීට කලින් ඌ කියන භූතයින් ගැන අහලා තියෙනවද ડોક્ટર මැට්සන් Mr. Holmes, who can a boot you in an unhallane? Have a bar in the navy? My child, yag in a peanut and a honey in a what you on the other, you know. ડોક્ટર මැට්සන් මේ ලිපියේ කියන විදිහට දැන් සසෙක්ස් ප්‍රාන්තේ ගම්වාසීන් කිහිප දෙනෙක්ගෙම නිවෙස් අසල භූතයෝ රැට හූ කියලා තියෙනවා. දැන් කවුද කියන්නේ ඔය හූ කියන්නේ භූතයෝමයි කියලා? හොඳ ප්‍රශ්නයක් මැට්සන්. නමුත් ඒකට උත්තරේ මේ පත්‍රේ නම් නැහැ. මම හිතනවා අපිට මේ දිනවල කරන්න විශේෂ පරීක්ෂණ කටයුත්තකුත් නැති නිසා නරකද අපි සසෙක්ස් ප්‍රාන්තේ ගිහිල්ලා මේ හූ කියන භූතයෝ ගැන ටිකක් හොයලා බැලුවොත් අනේ මචං මේ දුර්ලභා මේ නැන්දා ඔය භූතයොත් එක්ක මගේ ගනුදෙනු නෑ මචං ඔව් ඔබ කියන කතාව පිළිගන්න පුළුවන් මැට්සන් කිසිම භූතයෙක් තමන්ගේ වරිගයත් එක්ක ගනුදෙනු කරන්නේ නෑ තමයි අනේ මචං මේ දුර්ලභා මේ නැන්දා ඔය භූතයොත් එක්ක මගේ ගනුදෙනු නෑ මචං ඔබ කියන කතාව පිළිගන්න පුළුවන් මැට්සන් කිසිම භූතයෙක් තමන්ගේ වරිගයත් එක්ක ගනුදෙනු කරන්නේ නෑ තමයි ඒ කියන්නේ මං භූතයෙක් කියන එකද ඔබ වෙලාවකට නම් භූතෙක් වගේ තමා මිත්‍රයා හැබැයි කෑමක් ලැබුණු තැනේදී නම් මිනිස්සෙක් වගේ නෑ මල පෙරේතෙක් වගේ හරි දැන් මොකද කියන්නේ සසෙක්ස් ප්‍රාන්තේ යන්න මොනිට ඔව් මට හිතෙනවා අපේ මේ සතියන්ත නිවාඩුව සසෙක්ස් ප්‍රාන්තේ විනෝදෙන් ගත කරන්න පුළුවන් වෙයි කියලා කොහොමද විනෝදෙන් ගත කරන්නේ භූතයොත් එක්ක මචං අනේ උඹ කියන කතා ඈ ඔව් මේ භූත කතන්දරේ පිටුපස්සේ විනෝදේ ගෙන දෙන යමක් තියේය කියලා මගේ හිත කියනවා මැට්සන් ඇයි මචං ඉතින් කාගේ හරි ඉල්ලීමක් නැතුව අපි මේ අකින් කයිත් වෙන වැඩේට අත ගහන්නේ පණිවිසේ සල්ලිම නෙවෙයි මැට්සන් ජීවිතේ සමහර දේවල් අපිට කරන්න සිදු වෙනවා පරිත්‍යාග හැටියට සමහර දේවල් කරන්න සිදු වෙනවා මානසික තෘප්තිය උදෙසා මචං මේ ඇත්තටම උඹ එහෙම කරනවද මිස්ටර් හෝට්ස් ඔව් මම මගේ පුද්ගලික ධනෙ වීදම් කරලා තියෙනවා අනිත් අයගේ සතුට වෙනුවෙන් ඔය ඇත්තටම ගියන් ඔව් ඒක මට හිතට ලොකු සතුටක් මගේ මිත්‍රයා අයියෝද එහෙම කවන්නේ නෑ මං ඔන්න ඊයේ උඹේ උඩ තාක්කුවේ තිබ්බ අර පවුන් 10 නැති වෙච්ච එක ගැන උඹ දුකින් ඉන්නව ඇති කියලා මොන පවුන් 10ක්ද කිව්වේ මැට්සන් ඇයි ඊයේ ඔහෙ අnder කමිසේ උඩ තාක්කුවේ තිබ්බ පවුන් 10ක් ඒක මං ගත්තනේ පොඩි අඩියක් ගන්න මදි වෙලා ඈ මං ඒකෙන් හොඳට සතුටු වුණා මචං ඒ සතුට දිහා බලලා දැන් උඹත් සතුටු වෙනවා ඇතිනේ නේද ඒ ඔහේ අnder කමිසේ උඩ තාක්කුවේ තිබ්බ පවුන් 10ක් ඒක මං ගත්තනේ පොඩි අඩියක් ගන්න මදි වෙලා ඈ මං ඒකෙන් හොඳට සතුටු වුණා මචං ඒ සතුට දිහා බලලා දැන් උඹත් සතුටු වෙනවා ඇතිනේ නේද ඕ ෂිට් ඔහේ වගේ මිනිහෙක් මැට්සන් මචං මං වගේ තව නෑ වනන් ඔන්ලි මං විතරයි ඕ යස් දැන් ඔබ එනවද මගෙත් එක්ක සසෙක්ස් ප්‍රාන්තයට යන්න? එන්නම් ඉතින්. නැතුව මම මෙතන බේකරි වීදිය බෝඩිමට වෙලා කලතම් බම් ගන්නෙ. හැබැයි ඔන්න මට තුන් වේලම ඇපල් ජූස් රෙඩ් වයින් එක සසෙක්ස් ප්‍රාන්තේ ඉස්තරම්ම කෑම ජාති ඕනේ. හොඳේ. එහෙම නැත්තම් එහෙම නැත්තම් මම මෙහෙ නවතිනව.
ඉන්නවා මචං පානෝයි ලුණුයි කන්න තිබ්බත් මට මෙහෙ සපයි ඇයි අප්පා ඉරුවන්නේ නෑනේ එහෙමනම් ડોක්ටර් මැට්සන් මගේ මිත්‍රයා ඔබ මෙහි නවතින්න මං හිතනවා ඔබට හත් අට වේලක් පානෝයි ලුණුයි කන එක හොඳයි කියලා පොඩ්ඩක් හිතා මං එනවා මං එනවා ඔහෙත් එක්ක නොකන ඔබ මැරෙන්න හරි ඕ ඒ වෙන මොකක්වත් තින්ද නෙමෙයි මේ හිටියොත් පානෝයි ලුණුයිවත් කන්න විදියක් නැති හින්දා නේද මේ හිටියොත් පානුයි ලුණුයිවත් කන්න අතේ සතේ නැති හින්දා නේද ඕ ඉතින් ඒක තමයි ඕ හරි දැන් ඉතින් බහැගමු මැට්සන් දැන් අපි ඉන්නේ සසෙක්ස් වල ඔරෝනා දුම්රියපලේ හප්පා පණගිය මේ රෝචිය විලා බයිමු දැන් අපි මෙතන ඉඳන් ඊළඟට යන්නේ වැඩියෙන්ම රැට භූතයෝ හූ කිව්වා කියලා වාර්තා විච්ච ගම්මානයකටයි ඒ ගමේ නම මකෝනා 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 කිව්වේ කෝවක දාලාද කෝවක දාලා මකන්න ඕනේ උඹයි මැට්සන් සසෙක්ස් ප්‍රාන්තයේ මකෝනාගමට ආපු හරස් පරීක්ෂක දොරලොක් හෝන්ස් ડોක්ටර් මැට්සන් සමග తాවකාලික නිවසනයක ලැගුම් ගත්තා. ඔවුන් මකෝනාගමේ උදවියට ඇඟෙව්වේ තමන් නිශාචර පක්ෂීන් පිළිබඳ ගවේෂණයකට පැමිණි අය බවයි. හැබැයිම මේ මහත්තයල මේ ගමට ආවේ මක්කයි? අපි ආවේ මේ රාත්‍රියේ හැසිරෙන කුරුල්ලෝ ගැන ගවේෂණයක් කරන්න හිතාගෙනයි. ඔය මහත්මයාට පුළුවන් වේවිද රාත්‍රියට අපිව මේ ගමේ ටිකක් ඇවිදින්න එක්ක යන්න? අනේ අනේ මහත්තයෝ ඒකනම් කීයටවත් කරන්න බෑ. මේ ගම දැන් රෑට යක්ෂයාට ගිහින්. යක්ෂයාට ගිහින්? ඔව් මහත්තයෝ. මේ ගමේ රෑ තිස්සේ ගයක් ගයක් ගානේ භූතයෝ. මල පෙරේතයෝ ඌ කියනවා මිනිස්සු ඉන්නේ හරිම බයෙන් මේ අවුවට මොකද හිතන්නේ වා ඔය භූතයෝ රෑට කියන්නේ WHO ඌද එහෙම නැත්නම් අර හයන්නට යටින් අර බඩවැල වගේ කෑල්ල දාලා ලියන ඌද හයන්නට යටින් බඩවැල වගේ ඒ මොකද්ද මැට්සන් නේ නෑ අර දාන්නේ හයන්නට යටින් මොකද්ද මචං අර දාන්නේ දීර්ඝ පාපිල්ල ඒකද කියන්නේ දීර්ඝ පාපිල්ලද මං උන්නේ මේ හරි හරි උඹ උන්නට වැඩි හොඳ මලාන මැක්සන් අම්මයන් පත්තසිලි මේ මුළු මකෝනා ගමේම මිනිස්සු හැන්දෑවේ හය වෙනකොට පහන් නිවල දාලා දොරවල් වහගෙන නිදි මැට්සන් අපි විතරක් මේ අන්ධකාරේ නොදන්න ගමේ ඇවිදින්නේ නැතුව නවාතැනට ගිහිල්ලා මචං නිදාගමු ඇස් දෙක පදවෙන්න පියාගෙන ඒ අසාමාන්‍ය හෝකන්ද වෙ 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 අදී අම්මේ මතනම් බෑ මචං යමන් බල්ලොච්චකට යමන්කෝ මුදට කන්දීගෙන ඉන්න බැක්සන් හඳුනා ගන්න ඒ හඬ එන්නේ කොහෙන්ද කියලා මේ මචං මේ උඹට හූහඬද ලොකු බං මාවද ලොකු දෙන්න මැක්සන් හඳුන ගන්න ඒ හඳ එන්නේ කොහෙන්ද කියලා උඹට හූ හඳ තමයි ලොකු මාව මේ මාළු කුටි දැම්මා වගේ ගැහෙනවා යම්බන් මොකද්ද හූ හඳත් එක්කම එන දුර්ගන්ධය මැක්සන් ඒක නම් එන තැන දන්නවා ඕමහමයන් හැබැයි හූ හඳ එන තැන තමයි මේ හොයාගන්න බැරි නේ ඒකනේ ડોක්ටර් මැක්සන් මම තනිවම ගිහින් ඒ හූ හඳ ගැන හොදිසි කරලා එන්නම් හෑ මචං
ඔබ ආපහු නවාතැන්පලට ගිහිල්ලා නාන කාමරේට යන්නේක තමයි වඩා සුදුසු. අනේ අම්මේ මචෝවේ මම මලත්තන් තනියම නම් මෙතනින් වැඩියක් කියන්නේ. ඕ අමු බෑ බෑ බෑ. කොහොමද මිනිහෝ මම නහයක් අරගෙන මේ පරීක්ෂණය කරන්නේ? අනේකින් නහය වහගෙන කරහන්කෝ ඉවරයිනි. අපි අපි මනුස්සයෝනි මචං බය වුණාම ඔහොම වෙනවා. මොකෝ කිර කිරලා බගහගෙන නෑනේ ඒකනේ. මැක්සන් මේ බලන්න අද පුවත්පතේ සිත් ඇදගන්නා සුළු දැන්වීමක් තියෙනවා මිත්‍රයා. මොකද ඔය පත්තරේ? මේක මේ සසෙක්ස් ප්‍රාන්තයේ පමණක් විකිණෙන විපරං කියන පත්තරය. විපරං? හෝ බලමු දැන්වීම. ඔබේ නිවස ඉදිරිපිට භූතයින් ඌ කියන්නේද? වහාම හමුවන්න මන්ත්‍රාචාර්ය ගුප්ත විද්‍යාධර උදේනි සිංහ මහතා. ගුප්ත බලෙන් ඌ කියන භූතයා ඉවත් කර දෙමි. අපි පුළුවන් තරම් ඉක්මනින් ඔය කියන ගුප්ත විද්‍යාධර උදේනි සිංහ මහතාව මුණගැහෙන්න ඕනේ මැට්සන්. හිතන්නේ මේ උදේනි සිංහෝ මන්ත්‍රාචාර්යතුමා වෙන්න ඕන. මං තමයි ගුප්ත විද්‍යාධර මන්ත්‍රාචාර්ය. හරි හරි හැලෝ නේ. අපි ඔක්කොම පත්තරෙන් දැක්කනේ. පොඩ්ඩක් ඉන්න මැට්සන්. මහත්මයා. අපි ඉන්නේ සසෙක්ස් ප්‍රාන්තේ මකෝනා කියන ගමේ. අපේ ගේ ඉස්සරහ පිට රෑට රෑට භූතය හූ කියනවනේ. බාර ගන්න බෑ. වැඩ හොසෙද තියෙනවා. ඔය ගමේම ගොඩක් වැඩ මම බාරගත්තනේ. ඒක නිසා අද හෙට නම් බෑ උන් ඈ. එහෙමනම් අපි යන්නම් මහත්මයා. හොඳ හොඳ. යමු මැට්සන්. උඹ මොකටද අපේ ගේ ඉස්සරහ භූතය හූ කියනවා කියලා බොරුවට කිව්වේ? හා මිනිහා මගේ උගුලේ අහු වුණා මැට්සන්. මිනිහා මන්ත්‍රාචාර්ය කෙනෙක් නම් ඇයි මගේ වැඩේ බාර නොගත්තේ? ඊයකට වැඩ වැඩි ඇති. හැබැයි මෑන් සුවලකටම භූතය හූ කියන එක නවත්තලා දෙනවා කියලා මටත් ආරංචි වුණා. කමක් නෑ. මිනිහට වැඩ වැඩි නම් අද රෑත් මිනිහා මකෝනාගම ඒනේ තොවිල් කරන්ට. ඊනම් අපි යමින් හැට තොවිල් බලන්න. නෑ මැට්සන්. අපි අද රෑට වෙනම තොවිලයක් නටමු. මේ මචන් දොරලුක. ඇයි අපි උදේනිස් කට්ටඩියගේ තොවිල් බලන්න යන්නේ නැතුව උදේනිසාගේ මේ ගේ අස්සට හොරෙන් සද්ද නොකර බලනවා මැක්සන්? මේ උදේනිස්ගේ ගෙදර ඉන්න භූතයෝ ගොඩ දියා. භූතයෝ නෙමෙයි, බය වෙන්න ඕනේ නෑ මැක්සන්. පේනවද කට්ටඩියගේ අල්මාරිය ඇතුලේ තියෙන බිත්තර ගොඩ? ඔව්, මේ බිත්තරයක් අතතරම් බලන්න මැට්සන්. ඒව ඇතුලේ මොනවත් නැහැ, නිකන් කටුව විතරයි. සියුම් කටුවක ආධාරයෙන් බිත්තරේ සුදු සහ කහ මදේ ඉවත් කරලා මේ අතතරම් බලන්න. ඒ වගේම පේනවද ඔබට මේ රාක්කේ තියෙන රසදිය බෝතලය? ඒ මචං මොකද්ද මචං මෙතන වෙන්නේ? මැට්සන් බිත්තරයක් සිදුරු කරලා ඒකේ මදේ ඉවත් කරලා ඒකේ ඇතුළට රසදිය බිඳුවක් දමලා රාත්‍රී පින්න වැටෙන විදිහට පොළවේ වැළලුවාම බිත්තර කට්ටේ තියෙන කැල්සියම් සමග රසදිය රසායනික ප්‍රතික්‍රියාවක් ඇති කරන්න පටන් ගන්නවා. ඒ ප්‍රතිඵලයක් හැටියට සියුම් හූ හඬක් වැනි ශබ්දයක් කුඩා සිදුරෙන් එළියට එනවා. එවැනි හූ කියන බිත්තර ගෙවල් ගානේ ගිහිල්ලා වලලන්නේත් මේ කට්ටඩි තක්කඩි හොරාමයි මැට්සන්. රයිට්. අදෝ කවල්ලලා බිත්තර ඔම්ලට් එකක් දාමු. හේයි